constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. දැන් මේ ආණ්ඩුවේ හොඳ ආණ්ඩුවේ ඇමති කෙනෙක් හොරකමක් කරා ඒකත් එලි වෙන්න මේ ක්‍රමවේදයක් හදනවා අතිගරු ජනාධිපතිතුමා. එනිසා මේ ආණ්ඩුව මේ හොරකම් කරන ආණ්ඩුවක් නෙමෙයි. මේ ආණ්ඩුවේ හොරු ඇති. ඒක වෙනම දෙයක්. ජනාධිපතිතුමා බය නැහැ. මහින්ද මහත්තයා කිව්වගේ ෆයිල් තියාගෙන නිකන් ඉන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. තමුන්නාසලා කියන්නේ සැර නැහැ කියලා. මම දන්න විදියට සැරම ජනාධිපති. තේරෙනවද? නැත්තම් මහින්ද මහත්තයාත් වෙන එයාගේ ආණ්ඩුවේ එයාගේ දූෂණය කරපු ඇමතිතුමුන්ට දඬුවම් කරන්න. කරාද? අද එහෙම නෙමෙයි මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් කියන එක මට බය නැතුව මතක් කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ හොරු ඉන්න පක්ෂයක්ද නැද්ද කියන එක මහ ජනතාව තීන්දුව කරලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට ඒ හොරුන්ට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙයි. Taman kamba horu විදියට ඉඳගෙන අනුන්ගේ හොරකම් ගැන කතා කරනවා ලැජ්ජ නැතුව. ඒගොල්ලෝ කියන විදියට අපේ ඉන්නේ රවි කන්වනායක විතරයිනේ. ඒගොල්ලන් ඉන්නේ තොග ගානේ සිල්ලර වලට නෙවෙයි. මං අහනවා ওই රාජපක්ෂ පවුලේ සමාජිකයන්ගේ ඩොලර් බිලියන එක account කොහමද ඩුබායි බැංකුවේ තියෙන්නේ. ඒව ගත්තාම මේවා මොනවද? ඒගොල්ලන්ගේ හොරකම් වලට හැටියට ලූණු බිකක් සයිස්. බුදුන් මේ ඩොලර් බිලියනක් කියන්නේ ඩොලර් බිලියන 18 මෙහාට ගනව මුළු මොනරාගල දිස්ත්‍රික්කෙම ඉන්න මිනිස්සුන්ට තුම්මාසයක් ගණන්තුරක් ගණන් කළ කරන්න බෑ මේ. හොයාගෙන 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 ගියා අවුරුදු දෙකක් තිස්සේ හොයනවා. තාම හොයාගන්න බැරි වුණා. හැබැයි කෝටි 165ක සල්ලි සෙප්පු දිලා වුණා. ගෙවල් ගන්න. දැන් මේ ටික ගැන අහනකොට කොමිෂමේදී කියනවා මම දන්නේ. මට මතක නෑ. බබා රවි කරුණානායක අත්තකන මාංජු දාලා ඉරගැදලන දක්කනද ඒක ආවන් අපි මේසට නවත්තන්නේ නැහැ. අපි හැමදාමත් කිව්වා බැඳුම් කරේ පිළිබඳ අයට තරආතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ කියලා. බැඳුම් කරේ විතරක් නෙවෙයි පසුගිය කාලේ සිද්ධ වෙච්ච දූෂණ වංචා සියල්ලටම තරආතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ. ඒක තමයි මේ රටේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා දීපු වරම. ගිය ආණ්ඩුවේ තිබුණා නම් කවදාවත් මේක වෙන්නේ නැහෙනේ. මේ විදියට තමන්ගේ මැති ඇමතිවරු හරි වෙනත් රාජ්‍ය නිලධාරීන් හරි කෙලිදරව් වෙන විදිය පරීක්ෂණ කටයුතු කරන්නේ නැහැ. වරායේ විගුල්ලන ලාභය සමාන පාඩුවක් ඇවිල්ලා දෙනවා බැඳුම් කර වංචාවේ. අධිකරු ජනාධිපතිතුමාට අපි කියනවා දැන් රවි කරුණා මහත්තයනි විශ්වාසමත් අපි ගෙනාවා මේ කෙනෙක් විතරයි ඇලෝෂියස් මුදලාලියෙන් ගෙවල් ගත්තු අය තව ඉන්නවා ඉඩම් ගත්තු අය ඉන්නවා මේ අයවත් ජනාධිපති කොමිසමට ගෙනන්න ගේන්න හෙව්වේ රාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනිය හෙව්වේ බැසිල් රාජපක්ෂේ පොල්වත්ත අහුනේ රවි කරුණායක මහත්තයාගේ දත්ත නිවාසේ එතුමා තමයි ඇවිල්ලා කිව්වේ නාමල් තමයි ඉස්සර හිරේ දාන්න ඕන කියලා මතකද දැන් කොහොමද වෙලා තියෙන්නේ මාව ඉරේ දාන්න අපු මිනිස්සයා දැන් උඩට අත ගහගෙන වාඩිලා කල්පනා කරනවා මොකද කරන්නේ කියලා විශ්වාස මංගේ මම බැලුවා හැබැයි අසංකල නැහැ නායකයෝ නම් ඒක නිකන් ටිකක් තමයි අසංකල දෙන 30ක් විතර. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි විශ්වාස මංගෙට පෙරම මේම වෙයි කියලා හිතනවා. එහෙම නැතුණත් ඉතින් අපි ඒකට සාවේදනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හොරුන්ට දූෂකයන්ට ඉඩ දෙන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ජනාධිපතිතුමා මේ රටේ වංචාවට දූෂණයට තිත තබන යුගය ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ කවුරුවත් මං හිතන්නේ නැහැ හොරකම් කරන්න පෙළඹෙයි කියලා. මොකද හේතුව හොරුන්ට දඬුවම් ලැබෙන බව හොඳටම දන්නවා.